නමුතස්සේ භගවතුවරහතු සම්මා සම්ගුන්නසේ සධාවන්ද පින්වත්න්නේ අපි මේ දහම් කොටසිං සාකච්ඡා කරමින් හිටිය ගණක මුදගල්ලාන සූත්‍රී සඳහන් වෙන දහම් කරුණු සම්බන්ධී. එදකොට කලින් අපි ගණක මුොග්ගල්ලාන සූත්‍රයේ දේශනා කිරීම සම්බන්ධුව කතා කළ එතකොට භාගෙතුන් වහන්සේ ඒ කාලි වැඩ හිටියේ සැවැත්නුවර මිගාරමාතු ප්‍රාසාදී ඉතින් භාගෙතුන් වහන්සේ බැහැදකින්ට ගණක මොගගල්ලාන කියලා බ්‍රහක්්මණ කෙනෙක් පැමිණිය පැමිණිලා ඔහු භාගෙතුන් වහන්සකින් අසා සිටිය භාගතුන් වහන්සේ මේ ධර්මමාර්ග අනුපිළිවෙන සිික්ෂාප සිික්ෂාවක් අනු පිළිවෙලිින් කරන්න ඕනු දෙයක් අනුපිළිවෙලින් පුහුණු කරගණ්ඩ ඕන දෙයක් පුරුදු කරගන්න ඕන ප්‍රතිපදාවක් තියෙනහද කියලා ඉතිං ඒවෙලා විදි බුදුරජාණන් වන්සි දේශනා කළා බ්‍රහ්මණය මේ ධර්මමාර්ගේ සඳහන් වෙන්නේ අනුපිළිවෙලින් පුරුදු කරණ සිික්ෂාවත් තමයි අනුපොළිවෙලිින් පුරුදු කරගන්න ඕන දෙයක් අනු පිළිවෙලින් කරන්න ඕන දෙයක් අනුපිළිවෙෙන ප්‍රතිපදාවක් තමයි තියෙන්න්නේ එකයන්න එකෙන් එකට නාකොට පුරුදු කරගන්න පුළුවන් පිළිවෙලක් තියෙනවා. ඉතිං ඒකදී බුදුරජාණන්සි මුලින්ම්ම දේශනා කළ මේ බුද්ධ ශාසනයට මුලින්ම පැමිණිච්ච ශ්‍රාවකය ඉතා හොඳින් ශික්ෂාපද සමාදන්වෙලා ඒ තමන්ගේ සිිල්පද හොඳින් ආරක්ෂ කරගන්න ඕන. ඊළකට යහපත් ඇවතුම් පැවතිම් වලින් ආචාරගෝචර සම්පන්නවෙන් ඕන ඟට අනුමත්තේසු වජ්්‍යයේසු බය දස්සාවි අනුමාත්‍ර වර්දෙහි පවල් බයදකිමින් හොඳින් සිික්ෂා ගෞරවන් සිල්පද රැකග්ඩ ඕන එතකොට ආවාට ගියාට සිල් දකිනවනවී ඉතාම ගෞුරවන් සිික්ෂපද රකිින් ඕන පුංචි වරදක්වත් වෙඩ දෙට හොඳනෑ ති මේ විදිහයට පළවෙනි අධියයට තමයි සීලයේ සමාදංගලා ආරක්ෂා කිරීම අපි ඒ ගැන කතා කළ ඒ වගේමයි දෙවැනී පියවර තමයි අර හොඳින් සික්ෂාපද සමාධංවිච්ච ශ්‍රාවකයා ඊළඟට ඉන්ද්‍රිය සංවර කරගන්න පුහුණුවෙනවා අපි ඒ ගැන කතා කළ කොහොමද ඇසනැමති ඉන්ද්‍රී අසංවර වනාම ලෝබේ දවේශය මෝහයාදී එකට එක කිරීම් පලිගැනීම් මාදී නොඒ පාපී අකුසල් හටගන්න ඕන අන්න ඒ වගේ රූප අපි මතක තියාගන්ඩි අන්නේ රූපල කොටසක්වත් මතක තියාගන්නේ ඒ වගේ සබ්දහල ඒ කතාව සම්පූර්ණෙන් මතක තියාගන්නේ කොටසක්වත් මතක තියාගන්නේ එයා ඒක එතනම අතහරිවා ඒ පිලිකුල් දෙයක් වගේ අපි පිළිකුල් දෙයක් බැහැර කරනවා වගේ අපේ හිතට අගේපු අරමුණ අපි එතන මත හරින්දුව එ රපයක් දැක්කන ඒ රූපය එතන අතහරින්දුවන්. ඊළඟට අපි කණින් සබ්දයක් යැහුවන කවුරුහරි ඇවිල්ල අපිට බැන්නන එක මතකතියාගන්න හොඳන ඒ කතාව ඉතනින් අතාහරින්ඩුව. එහමනොත් අපිට ඉන්ද්‍රී සංවර කරගන්න පුළුවන්. ඉති අපි මේ වෙලා විදි සාකච්ඡා කරන්නේ සීලේ හොඳින් පුරුදු කරගත්ත ඊළඟට ඉන්ද්‍රිය සංවරය ඇත් යම්මට්ටමකින් පුරුදු කරගන්න ශ්‍රාවකයෙක් විදිහට ඊළඟට අපි මොකදද පුරුදු කරගන්න ඕන කියන කාරණාව සම්බන්ධව තමයි අපි මේ විලා විදි සාකච්ඡා කරන්නේ. ඉතින් බුදුරජාණ වහන්සේ දේශනා කරනවා යතෝකෝ බ්‍රහ්මණ බික්කු ඉන්ද්‍රයේසු ගුත්වත්දවාරූ හෝති ඉතින් ඔය විදිහයට ඉන්ද්‍රියන්ගේ වැසුනු දොරොටු ඇතුව වාසය කරන භික්‍ුව තමේනං තතාගතව උත්තර ඉවිනේති ඉති ඔන්න ඔයවිදිට ඉන්ද්‍රී සංවරයෙන් යුක්ත වෙලා ඉන්ද්‍රී සංවරයේ පොදුකරගනිමින් ඉන්න ශ්‍රාවකය තව ඊට වඩා ඉහල කුසල ධර්මයක තතාගතයන්හන්සේ හික් මෝවනා කියන කොහොමද ඒහිත්වම් බික්කූ බෝජනයේ මත්තන්්ඥෝහෝතිී ත් භික්ෂුව මෙහාට එ දැන් එවිල්ලා බොහෝජනී මාත්‍රය පමණ දැනගෙන වලදන කෙනෙක් වෙන්ඩ එතකොට අනුභව කරන දී පමණ දැනගෙන වලදන කෙනෙක් වෙන්ඩුවන්. එතකොට හො ඔන්න බුදුරජාන් වහන්සේ ඊළඟට අපිට පුරුදු වෙන්ඩ කියල දුන්න උසලි සීලේ සමාදන්වෙලා හොඳින් දැකගන්නවා ඊළඟට ඉන්දි්‍රයේ සංවරයේ පුරුදු කරගන්නවා ඒ ඉන්දි්‍රයේ සංවරය ආදී හොඳින් පුරුදු කරගන්න අතරීම ඒ ශ්‍රාවකය මුකද කරන්නේ බෝජනෙහි පමණ දැනගෙන අනුභව කරන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ කෑමබීම පස්සම පන්න පන්න දුවන කෙනෙක් නෙමේ. කොහොමද ආහාරයේ පමණ දැනගෙන වලදනවා කියන්නේ මෙන්න මේකටයි අපි මේ කාරණාව හොඳින් තරු ගන්න ඕු ත සමාජයේ නැත්තම් නොඒෙක් වැරදි අදහස්තියනවා පොඩ්ඩක් හාර ගන්නකට කියනවා බෝජනයේ පමණ දැනගෙන වලදෙනවා කියන කියන්නේ සමහරු කියනවා පොඩ්ඩක් කෑම කණයකට එහෙම නැත්තම් පිළිහුඩු දේවල් නැතුව එළවලු පළතුරු වාදී දේවල් විතරක් අනු බව කිරීම සමහරු කියනවා බෝජනයේ පමණ දැනගෙන අනු බහ කිරීම කියන්නේ මේකයි කිය බුදුරජාණන් වහන්සගේ බුද්ධ වචනයමයි මේ කාරණ වීගන ගණ්ඩුවෝන. එතකොට තමයි අපිට මේ ඒ කුසලේ හොඳින් පුරුදු කරගණ්ඩෝ. අපි මේ බෝජනයේ පමණ දනගෙන වලදනවා කියන එක අනුභහ කරනවා කියනක බුද්ධ වචනයේ බුද්ධ දේශනාමී තියෙන විදිහ ඉගෙන ගත්තුත් මේ සමාජයේ යන වැරදි කටකතාවල්ට වැරදි කතන්දරවලට අපි රැවැට එන්න. ඒ නිසා මේ භෝජනය පමණ දැනගන්නවා කියන එක මේ විදිහයට තේරුම් ගණ්ඩ ඕන. ඉතින් බුදුරජාන් වහන්සේ අපිට ඒ ගැන විස්සර කරලා තියෙනවා. පටිසංකා යෝනිසෝ ආහාරං ආහරීය. කොහොමද ප්‍රත්තිවික්ෂාවං යුක්තව ආහාර අනුභව කරන කෙනෙක් වෙනවා. එතකොට ඔන්න එතැන වචනයක් තියෙනවා පටිසංකා යෝනිසෝ ඒ කියන්නේ ප්‍රත්තිවක්‍ෂාවෙන් යුක්තුව. කොහොමද, නුවනින් සලකා ආහාරගන්න කෙනෙක් වෙනවා තියෝනිසෝ මනිෂ්කාරය කියන කියන්නේ නුවනින් කල්පනා කිරීම ප්‍රතිවේක්ෂ කරනවා කියන කියන්නේ සොයා බලනවා කියන අදහසේ විමසා බලනවා කියන අදහස එකන්නේ අපි මෙතනනන් ආහාර අනුභව කරන්නේ මොකොටද කියල අපි විමසා බලන්න්නුවන සොයා බලන්න ඕන. කොහමද බුදුරජාණන් වන්ේ දේශනා කරනවා නීව දවාය නමදහාය නමණ්ඩනාය නවිභූසනාය යද ඉමස්ස කායස්ස ටිතිිය එතකොට කොහොමද බුදුරජාන්සි දේශනා කනො මේ ආහාර අනුභව කරන්නේ නේව දවායේ දවේ ජවය පිණිස නෙමි එකයන්නේ ශක්තිය වැඩිදිවුණු කරගඩ හිතාගෙන ආහාර අනුභහ කරන්නේ බුදුරජාන් වන්සගේ ශ්‍රාවකය න මදය මත්වෙන්ට කන්නේ නෙ එකන්න අපි දන්න සහර වෙලාවට කාලා කාල හොඳට මත්වෙන කම් කනවා ක බදුරජාන්සගේ ශ්‍රාවකය ඒ වගේ මත්තුුණ අදහසින් ආහාරයට ගිජූුණ අදහසින් රස රසයෙන් වසගවන අදහසින් ආහාරගන්න පුද්ගලි එක්නෙමි එකැන්නේ පෙරේතකමට කෑම කණ පුද්ගලි එක්නෙමි රසවිඳීමම බලාපොරොත්තුවෙන් කෑම කාගෙන කාගෙන යන පුද්ගල එක්නෙමි එකන්නේ රසේට මත්වුණ අදහසින් ආහාරගන්න මණ්ඩනාය ඒ කියන්නේ ඇඟපත සරසාගන්න අදහසින් ඇඟපත හොඳටතියාගණ්ඩ හිතාගෙන නො කේජාතිය කෑම හොය ඔොයා අනුභව කරන්නේ. විභූසනාඒක විදිහට ඇඟපත හදාගණ්ඩ අනුභව කරන්නේ. ඒකන කොහොම දාහාර ගන්නේ හුදෙක්ම මේ කය පවත්වාගෙන අණඩ දැන් අපි දන්නවා පින්වත්න්නේ ආහාර ගන්න නැතුව හිටියොත් මේ අප ශරීරයේ පවත්වා ගන්න බෑ. එතකොට ශරීරයේ පවතින් නැතුව අපිට සමාධය දියුණු කරන්න බෑ විදර්ශනාවල් කල්පනා කරන්න බෑ. ඊළඟට කොටින්ම සිික්ෂාපද හොඳින් ටක ගඩත් බෑ. එම් කාය ශක්තියක් ඕන කයු හොඳින් පවත්වා ගඩ ඕන ඉතකොට මේ බුදුරජාන් වසගේ ශ්‍රාව කියා කය හොඳින් පමත්වාගෙනයාම පිණිස. පමණ යාහාරගන්නේ. එහෙම නැතුව කය සරසන් අඩුතැන් පුරෝගණන්ඩ ඇඟපත හොඳට හදාගන්න ආහාරගන්න වනිමි ඊළඟට රසේට මත් වුණ අදහසින් ආහාරගන්න අනිමි ඊඟට ශක්තිය ඇතිකටගන්න් ඇගේ පතේ කාය බලය වැඩි කරගන්න හිතාගෙන ආහාරාණු භවකරනුව නෙමි ඒ කරුණුවලින් බැහැර වෙද එතකොට ඔන්න අපි රසේට මත්තු වුණආදහශෙන් කෑම හොය හොයා යනවන ඇත්තට මේ පුද්ගලයාට ඉන්ද්‍රිය සංවර කරගන්න බැරිවිෙනෝ එක ඇන්න දිවනැමැති ඉන්ද්‍රිය සංවරකරගන්න හම්බවෙෙන්නේ එතකොට දිව නැමති ඉන්ද්‍රිය ආසංවර වුණත් එහෙම යා ිහිේ නොෙක් පාපීයකුසල් හටගන්නවා. එහම නොයෙක් පාපී අකුසල් ලෝබභ දවේශ මෝහාදී නොෙක් පාපීයකුසල් හටගන්නකොට සමහරවිටයා සත්තු මරල ආහාරණු බහෝ කරන්න පෙළබෙනවා. එහම නැත්තං මොනෝහරිදියක් හොරකං කල්ල ආහාරණු බහ කරන්න පෙළබෙනවා. ඉහමත් නැත්තන් යා. කය අසංවර කරගෙන වැරදි ජීවන රටාවල් පුරුදු කරගෙන ඒවගේ හම්බ කරගෙන ය ආහාරාණුභව කරමින් ඒව මත්තේ ඇපැෙනි කෙනෙක් බවට පත්වෙන ඇඟපත සරසගන්න කල්පනා කරනවා. එතකොට හිනම් බලන්න මේ එකින් එකට එකින් එකට මේ කුසල් ධර්මයම් පුරදු කරගන්ට අනුග්‍රහයක් තියෙනවා. එතකොට ආහාරයේ පමණ දැනගෙන අනුභාව කරන්න පුරුදු නැති කෙනෙකුට ඉදි්‍රිය සංවරය හොඳින් පුරුදු කරගන්න හම්බින්නේ. ඉන්ද්‍රිය සංවර කරගන්න බැරි විච්ච කෙනෙකුට සිික්ෂාපද හොඳින් ටගන්න හම්බින්නේ. එහන් සිික්‍ෂාපද හොඳින් ටකගන්න නම් ඉන්දි්‍රී සංවරයේ පුරුදු කරගණ්ඩවා. ඉන්දි්‍රියය සංවරය හොඳින් පවත්වගණ්ඩඩ ආහාරී පමණ දැනගෙන අනුභව කරණ කෙනෙක් වෙන්දවන්. එතකොට සිික්ෂාපද ආරක්ෂාකිරීම ඉන්ද්‍රයේ සංවරයට අනු ග්‍රහ කරණ වගේ ඉද්‍රී සංවර කිරීම ශික්ෂපදවලට තනුග්‍රහයක් වෙනවා ඊළඟට ඉන්දි්‍රිය සංවර කිරීම ආහාරය පමණ දනගෙන අනුභහ කරන්ඩ අනුග්‍රහයක් වෙනවා වගේීම ආහාරය පමණ දැනගෙන වැලඳීම ඉන්ද්‍රී සංවරයට තනුග්‍රහ කරනවා එතකොට මේ කුසල් එකනෙකට සම්බන්ධයි ඉතින් ඒනිසාපී සිික්ෂාපද ආරක්ෂා කරගන්න අතරීම ඉදි්‍රීංවර කරන්නත් පුරදුුවෙන්දුව. ඉන්දි්‍රී සංවරය කරීම පුරදු කරගන්න අතරීම ආහාරය පැමණ දැනගෙන අනු භව කරන්නත් පුරදුුවෙන්ඩෝන්. ඉතින් කොහොමද අපි බුදුරජාණන් වහන්සේ අපට කියල දුන්න ආහාරය පමණ දැනගෙන වලඳනවා කියන්නේ මොකක්ද. නේවදවාය ඒ කියන්නේ ශක්තිය ඇතිකරගන්න හිතාගෙන ආහාරගන්නුවන න්න මදාය කියන්නේ රසේට මත් වනාදහසින් කෑම හොය හොයා ගිහින් කනව නෙමි ඊළඟට නමණ්ඩ නාය ඇඟපත හදාගන්්ඩි හිතාගෙන කනුවත් නමි න විභූසනය ඇඟපත සරසාගන්්ඩි හිතාගෙන කනවත් ඇගේපති පැහැය වැඩිකර ග්ඩ හිතාගෙන ආහාර ගන්නව නමි එතකොට එහම ආහාර ගන්නවන එතන ආහාරය පමණදන ගෙන අනුභව කිරීමක් නෑ ඉළඟට යා කල්පනා කරන කොහොමලද මම ආහාර ගන්න මෙන්න මේ සඳහා පමණයි. කොමද ඉමස්ස කායස්ස ටිතිය මේ කය පවත්වාගෙන අන්ට විතරයි. යාපනයි ඒකන්නේ මේ කයි යැපීම පිණිස පමණයි විහින්සූ ප්‍රතිය ඒකන්නේ වෙහෙස දුරු කරගෙන බ්‍රහ්මචරයානු උ්ගහය ඒන්නේ ධර්මමාර්ගේ පුරුදු කරගන්ඩ අනුග්‍රහයක් පිණිසු විතරයි මංමය කෑමකන්න. ඒකන්න අපි දන්නව අප පින්ගත් අපිට හොඳින් සීලේ රකන්ටනම් ඊළඟට ඉන්දිරිය සංවර කරගෙන ඉදන ඊළඟට පංචනීවරණ දුරු කරමින් භාවනා කරන්නන විදරසනා වඩන්ඩන දහම් පොත්් කියීවන්ඩ ඊළඟට ධර්මදේශනා ශ්‍රවනය කරන්නන අපිට හොඳ කායශක්තිය කාය බලයක් තියෙන් ඕන ඉතින් අන්නේ ඒ මට්ටමට කය පවත්වාගෙන අන්ඩ තමයි අපි ආහාර අනුභව කරන්නේ එතකොට බ්‍රහ්මචරයා අනුගහය කියන්නේ මේ ආර්යස්තංගි බ්‍රහ්මචරිය කියල කියන්නේ ආරයෂ්ට්‍රංගික මාර්ගයට ප්‍රතිපදාවට කියන නමක් එතකොට ආර්යෂ්‍රංගික මාර්ගය ආර්යෂස්ට්‍රංගික මාර්ගය පුරුදු කිරීමට අනුග්‍රහයක් වෙන විදිහට තමයි ආහාර ගන්නේ ඉ පුරාණංච වේදනම් පටිගහතාය ඒක කියන්නේ පැරණි බඩගිනි වේදනවල් දුරු කිරීම පිණිස. එතකොට ඔන්න බඩගින්නක් තියෙනවන එතකොට බඩගිින් ගොඩක් උසගින්නෙන් ඉන්නවනම් අපිට ධර්මය පුරුදු කරගන්න අපහසුයි. එතකොට අන්නේ උපන්න කුසගෙන වේදනා දුරු කරගන්න අපි ආහාරටිකක් කනුබව කරනවා. ඊළඟට නංච වේදන නවපපාදස්සාම එකයන්නේ අලුත් බඩගිනි වේදනාවල් නෝපදීම් පිණිස ආහාර අනුභව කරන්නෝ. ඊළඟට කොහොමද යාාතරාජ මේ භවිශ්ෂති මේ ජීවිත යාාත්‍රාව පවත්වාගෙනයන්ට පමණයි අපි ආහාර අනුභව කරන්න. ඉති මේ තමයි ආහාරයේ පමණ දැනගෙන අනුභව කරනවා කියල කියන්. මෙන්න මේ කරුණු අපි හොඳින් ඉගෙන ගන්නඩඕන. ආහාරයේ පමණ දැනගෙන අනුභව කරනවා කියෙ අපි මේ විදිට හොඳින් ඉගෙන ගන්න්ඩෝන එතකොට කොහොමද ඒ ශ්‍රාවකය ඇගේ පතේ ශක්තිය ඇතිකටගන්නඩි මේකන්නේ ඊළඟට රසේට මත් වුණ අදහසින් කෑම කන්නේෙන ඊළඟට ඇඟපත හදාගන්න කියල හිතාගෙන කෑමකන්නේ ඇඟපත සරසාගන්න කියලා හිතාගෙන හාර අනුභව කරන්නේ ඒ ශ්‍රාවකය ආහාර අනුභාව කරන්නේ හුදෙක්ම මේ සරීරයේ පවත්වාගෙන න් මේ සරීරයේ යැපීම පිණිස වෙහිස දුරුකරගෙන මේ ධර්මමාරග ටිකටික පුරුදු කරගණ්ඩ අනුග්‍රහයක් පිණිස තමයි ආහාර අනුභහ කරන්නේ ඊළඟට උපන්න පැරණී බඩගිනි වේදනා තීරුණ ඒ වේදනවල් දුරු කරල දහම් පොච්චීවන්ඩ ධර්මී පුරුදු කරගන්ඩ අනුග්‍රහයක් පිණිස ඉතාගෙන් තමයි ආහාර අනුභහ කරන්නේ ඊට උපදින්න තියෙන බඩගිනි වේදනා දුරුකිරගැනම් පිණිස තමයි ආහාර අනුභව කරන්නේ. ඊළඟට මේ ජීවිත යාත්‍රාව ඇ හොඳින් පවත්වාගෙනයන්ට. පහසුවීම් පවත්වාගෙනයාම් පිණිස තමයි ආහාර අනුභව කරන්න. එතකොට පින්වත් මෙන්න ආහාරය පමණ දැනගෙන අනුභව කරනවා කියන්න මේකට. එතකොට මෙතනදී ආහාර පොඩ්ඩක් අනුභව කිරීමක් ගැන සඳහනත් නෑ. එතකොට තමාන්ට අවශ්‍ය ප්‍රමාණයට තමයි යාහාරණුභව කරන්නේ. ඊළඟට අපි ආහාර අනුභව කරන දේවල් එළවලු පළතුරුද පිළිහුඩු දේවල්ද ඒෙමත්නැත්තම් විෙනත් මොනෝහරි දේවල්ද කියන එක මෙතන කතා බහ කරන්නේ. එතකොට අපි කියමුකෝ එළවලු ආහාරයට ගන්න හැබැයි රසේ රසේෙන්ට මත්තුනා අදහසින්න ආහා රණුභව කරන්න. එතන ආහාරය පමණ දෙෙනගෙන අනුභහව කිරීමක් නෑ. එලවලු පළලිතුරුවාදී විතර කනු භහ කරන්නේ ඇඟ පත හදාගන්න ඇගලස්සන්ට සරසගන්නද එතන ආහාර පමණ දෙනගවැනදීමක් නෙමේ ඉතියන්. හැබැයි ඒයා මස්මාන්ස වන්නඩ පුළුවන් අනුභව කරන්නේ එළවලු පලිතුරුුවන්න පුළුව. නමුත් එයා ආහාරය ගන්නේ ශක්තිය ඇතිකරගඩ නිෙමේනම් ඊළඟට රසේට මත් වුණ අදහසින් නෙමෙයිනම් ඊළඟට ඇඟපත හදා ගණ්ඩුවත් ඇඟපත සරසගන්නුවත් නිමේන මේ මේ කය යම් මට්ටමකින් පවත්වාගෙන ධර්මය පුරදු කරගන්න අදහසින්නම් ආහාර ගන්නේ එතන මොනවා අනුභව කරත් ආහාරයේ පමණ දැනගෙන අනුභහ කිරීම පුරදු කරන කෙනෙ ඉතින් ඒ නිසා මේ ආහාරේ පමණ දැනගෙන අනුභව කරනවා කියෙක හොඳින් ඉගැග්ඩ ඒ ුසලේ පුරුදු කරගන්න අපි හැමදිනාටම මේ දාහම් කරන උපකාරයක් වේවා හැමදිනාටම තෙරුවන් සරණයි